අමාත්‍ය පාටලී චම්පෙක රණවක මහතා කම්හල විවෘත කිරීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. හොරණ පොරෝ දණ්ඩ බොරළුගොඩ ප්‍රදේශයේදී කළ මෙම තෙල් හා ගෑස් නිෂ්පාදන කාර්ය අර්ධ ස්වයංක්‍රීය ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. පොලිතින් හා ප්ලාස්ටික් මුළුමනින්ම කුඩු තත්වයට පත් කර අමුද්‍රව්‍ය ලෙස යන්ත්‍රයට ඇතුළු කරනු ලබනවා. අනතුරුව යන්ත්‍රයේ ක්‍රියාවලිය හරහා එම ද්‍රව්‍ය දැවි තෙල් හා ගෑස් බවට පත් කිරීම සිදු කරන අතර විශේෂත්වය වන්නේ මේ එකදු නිෂ්පාදනයක හෝ අවසානයේ පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය කිසිවක් ඉතිරි නොවීමයි. නිපදවන දැවි තෙල් පිරිපහදුවට ලක් කර ඩීසල් හා පෙට්‍රල් නිපදවන අතර දැනට නිපදවන ගෑස් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා අතර ඉදිරියේදී වෙළඳපළ නිමවීමක් ලෙස යොදා ගැනීමටද නියමිතයි. මේකට උඟා දෙනෙක් ගැරහුවා. සමහර පත්තරවල ලිපි ගණන් ලිව්වා. මේක කෙරෙන වැඩක් නෙවෙයි. මේකෙන් තෙල් නිපදවන එක ත්‍රිේක වැඩක්. මේකෙන් බලශක්ති නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ අපත යන පොලිතින් ප්ලාස්ටික් වල තියෙන බලශක්තිය ප්‍රයෝජනවත් ඉන්ධනයක් බවට පරිවර්තනය කිරීම විතරයි. මේ ව්‍යාපෘතිය දේශීය නිර්මාපකයකගේ දේශීය ව්‍යාපෘතියක්. මෙවැනි නිර්මාණවලට මඩ ප්‍රහාර ගහන එක විගණන කාරණාවලින් බලපෑම් කරන එක නෙවෙයි තියෙන්නේ. මේවට උදව් කරන එක තියෙන්නේ. මම ආරාධනා කරනවා සියලුම පෞද්ගලික අංශයේ මේ ශේෂ්ත්‍රවල අයට මේ නිර්මාණයේ ඔහුත් සමග මේක ඉදිරියට ගෙනියන්න කියලා. මෙම ව්‍යාපෘති සඳහා දරා ඇති රුපියල් මිලියන 190ක පිරිවැයින් 50%ක් බලශක්ති අරමුදල මගින් ණය පහසුකම් යටතේ සපයා ඇති අතර ඉදිරියේදී මෙහි කටයුතු තවත් පුළුල් කිරීමට නියමිතයි. පයිලට් ප්ලාන්ට් එකක් කරා මෙහි ඒක කරලා ඉවරලා ඒකේ තියෙන සාර්ථකත්වය බලලා මොරටුවේ විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණික වාර්තා දුන්නාන් පස්සේ තමයි මේ මහා පරිමාණ ව්‍යාපෘතියට අපි අත ගැහුවේ. අපේ එක තමයි ලෝකේ තියෙන හොඳම තාක්ෂණිකම ඉන්ධන හදන ව්‍යාපෘතිය බඩපත් වෙලා තියෙන්නේ.